සමගි ජන බලවේගේ නිර්මාණය වෙන්නේ එක්සත් ජාතික පක්ෂය ඇතුළෙන්මයි. එක්සත් ජාතික පක්ෂයේ මදය ඇත්තටම දැන් තියෙන්නේ සමගි ජන බලවේගයත් එක්ක. එක්සත් ජාතික පක්ෂයට අන්තිමට ඉතුරු වුණේ ඇටෙයි පොත්තයි විතරයි. හැබැයි මේ එක්සත් ජාතික පක්ෂයේ ඉතුරු වෙච්ච ඇටේ අන්තිමට නතර වුණේ ලංකාවේ 8 වෙනි විධායක ජනාධිපති වෙලා. මේ ජනාධිපතිකමත් එක්ක ඒ ඇටේ වටේට එකතු වෙන්න පටන් ගත්තා පොහොට්ටුවේ මදෙන් කෑලි කෑලි ගැලවිලා ඇවිල්ලා. හැබැයි මේ වෙනකොට පොහොට්ටුවේ මද කෑලි ටිකක් තිබ්බට ඇටයක් තිබ්බට කොළපාටට පොත්ත තිබ්බට එක්සත් ජාතික පක්ෂයේ ඇතුලේ මේ වෙලාවේ අර කලින් තිබ්බ රසය ඒ විදිහට නැහැ. අනිත් පැත්තෙන් ගත්තම පොත්ත අවුල් වුණාට අර පුරුදු UNP රසය තියෙන්නේ සජබ මදය ඇතුලේ. පොත්ත වෙන පාටක් වුණාට යටින් හැපෙද්දි සජබය ඇතුලේ දැනෙන්නේ UNP පරණ පුරුදු රස. හැබැයි එතන අවුලක් තියෙනවා. ඒකේ පළතුරක් තිබ්බට මදේ තිබ්බට ඇටයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට හැමදාමත් භූමියේ තිබ්බ ශක්තිය ඒ යාන්ත්‍රණය මේ වෙලාවේ තියෙන්නේ සජබෙත් එක්ක. ඒකට හේතුව මේ සජිත් ප්‍රේමදාසගේවත් වෙන මොකක්වත් විශේෂ දක්ෂතාවයක් නෙවෙයි. අර සංවිධායකවරු සෙට් එකම තාමත් නියෝජනය කරන්නේ මේ අලුතින් හැදිච්ච සමගි ජන බලවේගය කියන පක්ෂය. දැන් රනිල් වික්‍රමසිංහට අර පරණ එක්සත් ජාතික පක්ෂ පළතුරේ රස ඒ විදිහටම දෙන්න ඕන නම් යකරන්න ඕන දේ තමයි අර සජබෙත් එක්ක ඉන්න සංවිධායකවරු සෙට් එකම හෝ බහුතරයක් තමන් වෙතට ගෙන්න ගන්න එක. ඒක කරන්න යා මොකද්ද පාවිච්චි කරන්න ඕන ක්‍රමය? ඒ තමයි ඊළඟ අවුරුදු 5 රටේ බලය තියෙන්නේ තමන් නියෝජනය කරන කඳවුරත් එක්ක කියලා ඒගොල්ලන්ට දැනෙන්න සලස්වන එක. ඔය කාට කාටත් ඕනේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඉඳගන්න. අන්න ඒ ඇෂුවරන්ස් එක වඩාත්ම විශ්වසනීයව දෙන නායකයා ගාවට තමයි ඔය කියන කොයි සංවිධායකයත් ගිහිල්ලා හේතු වෙන්නේ. මැතිවරණ වර්ෂයක් වෙලා තියෙන 2024 මුලින් එන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියන එක පැත්තකට දැම්මත් ලංකාවේ දේශපාලන ගතිකයන් වෙනස් වෙන්නේ කවදාවත් නොවිච තරම් වේගකින්. ඒක මේ වෙලාවේ වරුවෙන් වරුවට වෙනස් වෙනවා කිව්වොත් ඒත් නිවැරදි. ඒ වෙනස් වීම වලට ඇත්තටම මූලික හේතුව තමයි කවදාවත් නැති විදිහේ විශාල පාවෙන සඳ කුට්ටියක් එහෙම හේ පාවෙවි ඇත්තටම තියෙන එක. මිලියන 4කට වැඩි පාවෙන ඡන්ද ප්‍රමාණයක් ලංකාවේ ඡන්දදායකයෝ විසින් ඇත්තටම මේ වෙලාවේ නිර්මාණය කරලා දීලා තියෙනවා. මෙන්න මේක අයිති කරගන්නේ කවුද, මේකෙන් ප්‍රයෝජනය ගන්නෙ කවුද කියන එක තමයි මේ තියෙන අස්වාභාවික තත්ත්වය නිර්මාණය කරලා තියෙන්නේ. ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අවශ්‍ය නම් අනුර කුමාර දිසානායක ඔය පාවෙන ඡන්ද කුට්ටියෙන් අවම වශයෙන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් බැහැ ගන්න ඕනේ. ඒ වගේම සජිත් ප්‍රේමදාස ගැන කතා කළොත් එයාට අවම වශයෙන් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් ඔය පාවෙන ඡන්ද කුට්ටියෙන් ගලව ගන්න සිද්ධ වෙනවා. රනිල් වික්‍රමසිංහ තාම තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශ කරලා නැහැ. රනිල් අපේක්ෂකත්වය ප්‍රකාශ කරපු දාට එහෙම කළොත් ඔය පාවෙන ඡන්ද කුට්ටියෙන් සෑහෙන ඡන්ද ගොඩක් රනිල් ගාවටත් ගාල් වෙන්න નિયમિતයි. අන්න එතනදි තමයි සජිත් ප්‍රේමදාස බිත්තියටම හේතු වෙන තැන නිර්මාණය වෙන්නේ. එක මොහොතක් එනවා සජිත්ගේ කඳවුර තීරණය කරන සහ ඒගොල්ලන් අවබෝධ කරගන්න සජිත් මේ කියන පාවෙන ඡන්ද කුට්ටියෙන් අවශ්‍ය මූලික ඡන්ද ප්‍රමාණය දිනා ගන්න බැහැයි කියලා වැටහෙනි. අන්න ඒක තමයි සජිත්ගේ සජබ මදයේ කෑලි ගැලවිලා ගැලවිලා ගිහිල්ලා ආපහු රනිල්ගේ අර පරණ පළතුරට එකතු වෙන වෙලාව හැදෙන්නේ. ඒත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ විදිහට රනිල් විශාල වෙලා සජිත් කුඩා වෙච්ච පමණින්ම අර ජනාධිපති ධූරය ලබන්න ජයග්‍රහණය කරන්න තරම්ම රනිල්ව විශාල වෙන්නෙත් නැහැ. මොකද මේ වෙනකොට මාලිමාව විසින් ලංකාවේ දේශපාලන ඇතුළේ හදලා තියෙන ප්‍රබලත්වය රැල්ල රනිල්ට එහෙම ලේසියෙන් ජනාධිපති පුටුවේ ඉඳගන්න අවස්ථාවල් හදලා දෙයි කියලා හිතන්න අමාරුයි. දේශපාලන ඇතුළේ කිසිම දෙයක් නොමිලේ ලැබෙන්නේ නැහැ. හැම දෙයකටම ගෙවන්න ඕන මිලක් තියෙනවා. රනිල්ට මේ වෙලාවේ අවශ්‍ය හැකිතාක්කල් බලය රඳා පවත්ව ගන්න. එහෙනම් බලය වෙනුවෙන් රනිල් ගෙවන්න નિયમિત මිල තීරණය කරන්න ඕන දවසක් උදා වෙන්න ඉඩ තියෙනවා. ඒ මිල සමහර වෙලාවට ජනාධිපති පුටුවම වෙන්නත් පුළුවන්.
මොකද රනිල්ට ගොඩනගාගන්න බැරිවෙන ඒ ඉතුරු කොටස හදාගන්ඩ වෙනත් විකල්පයක් අවශ්‍ය වෙන්න විශාලි ඩක්තියෙනවා. ඒ තමයි අනිවාර්යම පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියන තැනට රනිල් හිතවාදී කඳවුර තීරණයකට එන එක. ඒ නිසයි කියන්නේ පොදු අපේක්ෂකයා කියන සංකල්පය, පොදු අපේක්ෂකයා කියන සාධකය ලංකාවේ 2024 ජනාධිපතිවරණය කියන එක මුලින් පැවැත්වුණොත් ඒකේ වළංගුතාවය එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියන එක. රනිල් වික්‍රමසිංහට බොහොම නුදුරු අනාගතයේදී සිද්ධ වෙනවා පුටුව රකින්නට ගිහිල්ලා බලය අත අරගන්නවද, එහෙම නැත්නම් බලය රැකගන්න පුටුව වෙනුවෙන් වෙනත් ඩීල් එකක් ගහන්න වෙනවද කියන එක. ඒක නොගැහුවොත්, එතනට නොගියොත් පොදු අපේක්ෂකයා කියන සාධකය ආවේ නැත්නම් ජනාධිපතිවරණයේ කරලියට දෙවනි මනාපයෙන් අනුර කුමාරදිසානායක ජනාධිපති වුණොත් පුදුම වෙන්න දෙයක් නෙවෙයි.